Lankan in Melbourne YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඇත්තටම මගේ channel එකේ ලොකු turning point එකක් announce කරන්න යන්නේ. ඉතින් මම ගොඩාක් excited මේ news එක ඔයාලට කියන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම Lankan in Melbourne channel එක පටන් ගත්තේ මම ඕස්ට්‍රේලියාවේ study කරන්න ඇවිල්ලා මට ගොඩාක් තැන් වැරදුනා, ගොඩක් දේවල් වැරදුනා. ඉතින් ඒ නිසා මට ඕන වුණා මම හොයාගත්තු විස්තර අනිත් අයත් එක්ක බෙදා ගන්න. එතකොට ඔයාලා ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට ස්ටඩි කරන්න ඉස්සරහට එන්න ඉන්න අය ඒ වැරදි එයාලගේ අතින් නොකෙරෙන්න මට ඕන වුණා ඒ ইনফরমේෂන් බෙදා ගන්න. ඉතින් පොඩියට පටන් ගත්තු channel එක දැන් අවුරුදු 3ක් විතර කාලයකට පස්සේ ටිකක් හොඳ තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ channel එකේ මේ දවස්වල ටිකක් වීසා වීඩියෝස් අඩු වුණා. මොකද එකක් මගේ කාර්යබහුලත්වය, අනිත් දේ තමයි කොරෝනා වෛරස් එක නිසා ඔයගොල්ලෝ දන්නවා ඕස්ට්‍රේලියාවේ borders ගොඩක් වහලා තියෙන්නේ. ඉතින් එතකොට ගොඩක් වීසා වලට රටෙන් පිට ආයට ආයදුම් කරන්න බෑ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ස්ටුඩන්ට් වීසා වුණත් ඔයගලන්ට වීසා එක ගත්තට ඔයගලන්ට රට ඇතුළට ඇවිල්ලා ස්ටඩි කරන්න බෑ. ඉතින් ඒ නිසා මම ගොඩක් මගේ ලයිෆ් ස්ටයිල් එක, එතකොට shopping vlogs ඒ වගේ videos ඉදිරිපත් කරන්න මම පටන් ගත්තා. නමුත් මට මුල අමතක වුණ නැහැ. මම channel එක අනිවාර්යයෙන්ම පටන් ගත්තේ ඔස්ට්‍රේලියාවේ වීසා සම්බන්ධව සහ ස්ටුඩන්ට් ලයිෆ් එක ගැන. ඉතින් මම කවදාවත් ඒක අතාරින්නේ නැහැ සම්පූර්ණයෙන්ම. ඉතින් මේකේ good news එක තමයි ඔයගොල්ලෝ දන්නවා මම coffee with Angie කියලා episode එකක් පටන් ගත්ත video series එකක්. ඒකෙදි මම මුලින්ම කරේ ඔස්ට්‍රේලියාවේ දැනට ඉන්න එක එක ඒවා study කරපු students ලාව PR ගත්තු අයව එහෙම interview කරා. ඉතින් එයාලගෙනුත් අපිට ඒගොල්ලන්ගේ story එක, ඒගොල්ලන්ගේ experiences එහෙම දැනගෙන ඔයගොල්ලෝ ගොඩාක් දේවල් එකතු කරගන්න ඇති information. නමුත් ඔයගොල්ලෝ දන්නවා මම නිතරම කියන දෙයක් තමයි ඔස්ට්‍රේලියාවේ migration පිලිබඳව හරිම උපදෙස් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ migration lawyer කෙනෙක්ගෙන්, එහෙම නැත්නම් registered migration consultant කෙනෙක්ගෙන්. ඉතින් මම නිතරම කියපු දෙයක් තමයි මම ඔයගලන්ට මේ වීසා උපදෙස් දුන්නට අනිවාර්යයෙන්ම ඕගලන්ට අදාළව උපදෙස් ගන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ ඒ වගේ consultant කෙනෙක්ගේ සහාය පතන්න කියලා. ඉතින් good news එක තමයි ඔස්ට්‍රේලියාවේ ඉන්න බොහොම පළපුරුදු ගොඩාක් තියෙන, මම හිතන්නේ වසර 15ක විතර පළපුරුද්දක් තියෙන Mr. Ashad Pereira කියන migration consultant මහත්මයා මගේ coffee with Angie episodes වලට video series එකක් හරහාම එකතු වෙන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් මේක video series එකක්, ඒ කියන්නේ එක තනි video එකක් නෙමෙයි. එතුමා එක්ක මම ගොඩාක් topics ඉස්සරහට මේ channel එකේ coffee with Angie series එක හරහා ඔයගලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තමයි ලොකුම news එක. ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඒ වගේ කෙනෙක් මගේ channel එකට එකතු වුණු එක ගැන. ඉතින් Mr. Ashad යාගෙම consultancy business එකක් තියෙනවා. ඉතින් එයා මං කලින් කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකන්ස්ලාට ගොඩාක් උදව් කරපු කෙනෙක් මයිග්‍රේට් වෙන්න, ස්ටුඩන්ට් වීසා හදාගන්න, මෙහෙ කෝසස් මාරු කරන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට ගොඩක් සර්විසස් ලබා දෙන ගොඩක් පළපුරුදු කන්සල්ටන්ට් කෙනෙක්. ඉතින් මේ මිස්ටර් අෂාඩ් පෙරේරා එක්ක අපි පළවෙනි එපිසෝඩ් එක ඔයාලට හෙට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හෙට අපේ මේ වීඩියෝ පළවෙනි වීඩියෝ එකේ පරමාර්ථය තමයි මිස්ටර් අෂාඩ් කියන්නේ කවුද කියලා හඳුන්වලා දීලා ඔයගලන්ට, ඒ වගේම වර්තමාන ඕස්ට්‍රේලියාවේ තත්ත්වය කොහොමද, එතකොට borders අරින්නේ කවදද, international students ලා මොන වගේ දේවල් ගැනද දැන් ලෑස්ති වෙනවද, ඒ වගේ පුංචි නිකන් මේ series එකට හඳුන්වා දීමක් තමයි අපි අපේ පළවෙනි video එකෙන් ඕගලන්ට අරගෙන එන්නේ. ඉතින් මිස්ටර් අෂාඩ් කිව්වා ගොඩක් borders අරින්නේ කවද්ද සහ ඒ වගේම කවද වගේ ඕගලන්ට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් වෙයිද කියන එක ගැනත් මිස්ටර් අෂාඩ් ළඟ news කීපයක් තියෙනවා කියලා. ඉතින් මං හිතනවා ඔගොලු අනිවාර්යයෙන්ම හෙට ඒ episode එකට එකතු වෙයි කියලා. ඉතින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ වීඩියෝ සීරීස් එක කොහොමද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. හෙට අපේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක යනවා. ඊට පස්සේ අපි සතිපතා අපේ කාර්යබහුලත්වයත් එක්ක පොඩ්ඩක් එහාට මෙහාට වෙයි. නමුත් ගොඩක් දුරට අපි සතිපතා ඔස්ට්‍රේලියාවේ එක එක මයිග්‍රේෂන් ටොපික්ස් අරගෙන ඔයාලත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට දැන් ගොඩක් දෙනෙක් අහනවා chef කෙනෙක් වෙන්නේ කොහොමද, chef ගෙන් PR දාන්නේ කොහොමද, මොන වගේ qualifications ද chef ලාට තියෙන්න ඕන, ලංකාවේ chef ලා කොහොමද ඔස්ට්‍රේලියාවට එන්නේ. ඉතින් එතකොට අපි එක දවසක අපි chef කියන මාතෘකාව ගැන සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
අපි දැන් අපි සාමාන්‍ය වීඩියෝ එකක් කරනකොට අපි ඊට කලින් සතියේ එපිසෝඩ් එකෙන් ඕගලන්ට කියනවා ඒ ඉදිරි සතියේ කතා කරන්න යන ටොපික් එක. එතකොට ඕගලන්ට පුළුවන් කමෙන්ට්ස් හරහා ඕගලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ ඉස්සරහට කතා කරන ටොපික් එක ගැන. ඉතින් එතකොට අපිට පුළුවන් ඒවා බලලා ගොඩක් අය අහන ප්‍රශ්න තෝරගෙන ඒවටත් උත්තර දෙන්න. ඉතින් මං හිතනවා මේක ගොඩක් ඇත්තටම හොඳ දෙයක්. ඕගලන්ට හොඳ ඔපචුනිටි එකක් වෙයි. මගේ channel එක හරහා official ऑस्ट्रेलिया वे रजिस्टर्ड माइग्रेशन कंसल्टेंट के ने गेम इसरहाट अद इंदांग वीसा संबंध तोर तोर देना गान इति आपी गोडाक प्लान्स तीनो चेफ लगेना कता करान डॉक्टर्स लगेना कता करान आईटी इंजीनियरिंग ओय वागे हेम मातृकावक गेनम आपी कता करान बलापुरुत्तु वेनवा वेन वेनम टॉपिक्स अरगेन वेन वेनम सतिपता ए अदाल टॉपिक एकट फोकस उनु एपिसोड्स हरहा ඉතින් ඕක තමයි මගේ channel එකේ අලුත්ම exciting news එක. ඉතින් මේ channel එක මම subscribers ලා 100කින් වගේ තමයි පටන් ගත්තේ. කියන්නේ start කරේ ඇත්තටම බිඳුවෙන් subscribers ලා. නමුත් පොඩ පොඩ grow වෙලා දැන් මාත් එක්ක මේ වෙනකොට subscribers ලා 86000ක් විතර එකතු වෙලා ඉන්නවා. ඉතින් මං හිතුවා ඔයගලන්ට මේක මගේ channel එකෙන් අනිවාර්යෙන් දෙන්න ඕන සේවාවක් කියලා. ඉතින් මම සතුටු වෙනවා මිස්ටර් ආශාද් මාත් එක්ක එකතු වෙන එක ගැන මේ series එකට. ඒ වගේම මං හිතනවා මාතෙක් මෙච්චර කල් මගේ ইনফরমේෂන් අරගෙන මාව ට්‍රස්ට් කළා මාව විශ්වාස කළා මගෙන් හැමතිස්සෙම ইনফরমේෂන් ලබාගත්තු සබ්ස්ක්‍රයිබර්ස්ලාට මගෙන් ඔයාලට හම්බෙන තිලිනයක් කියලා හිතන්න මේක ඔස්ට්‍රේලියාවේ ඔෆිෂියල් කන්සල්ටන්ට් කෙනෙක් ගෙම ඔයගලන්ට ඉස්සරහට වීසා සම්බන්ධ දේවල් දැනගන්න පුළුවන් වෙන එක. හරි ඉතින් ඒක ගැන හෙට වීඩියෝ එක දාන්න කලින් නැත්තම් ඔගොල්ලෝ බලන්න එකපාරට කවුද මේ එන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මං හිතුවේ ඔයගලන්ට මේ පුංචි ඉන්ට්‍රඩක්ෂන් එක අද දෙන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා හෙට ඔගොලු එකතු වෙයි කියලා මේ එපිසෝඩ් එක මං අරන් එන්න ඉන්නේ ලංකාවේ වෙලාවෙන් සවස 4:00 5:00 අතර. ඉතින් දැන් එඩිට් කරලා ඔක්කොම කරලා පුළුවන් තරම් ඒ හවස 4:00 5:00 අතර වෙලාවක පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔගොලු තවමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe button එක press කරලා අනිවාර්යයෙන්ම ඊට එහා පැත්තෙන් තියෙන පුංචි bell icon එකක් click කරන්න. එහෙම කරාම ඔයගලන්ට මම අලුත් වීඩියෝ එක දාපු ගමන් පුංචි notification එකක් එනවා අලුත් වීඩියෝ එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක්. හෙට අලුත්ම එපිසෝඩ් එකකින් coffee with angie එපිසෝඩ් එකකින් හම්බෙමු. bye.